මීට කලින් අපි හදලා තියෙන ප්‍රොටෝ මැෂින් එකක් ඔයාලට මතක ඇති. ඒකේ තිබ්බ මම දැක්ක අඩුපාඩුවක් තමයි ඒකේ තියෙන කොටස් ටික අපිට වෙන දෙයකට ගන්න බෑ. يعني අපිට හදන්න පුළුවන් එකෙන් ප්ලොට එකක්ම විතරයි. අඩුම ගන්න ලේසර් හෙඩ් එකක්වත් තියාගන්න බෑ. පොඩි බොට් පහකවත් ඕකේ ලොකු වේට් එකක් දාන්න බැරි හින්දා. ඉතින් ඒ තත්ත්වෙත් බලලා ඒකේ තියෙන වාසියක් තමයි අතර මේ පොඩි බජට් එකකින් හදාගන්න පුළුවන්. ඉතින් මං හිතුවා අපිට 3D printed parts වලින් හදන්න පුළුවන් අලුත් මැෂින් එකක් ගැන ඔයාලට වීඩියෝ එකක් කරන් ඉන්න. ඉතින් මේකේ තියෙන වාසිය තමයි ඔයාලට අඩු මුදලකට අරකට වඩා නම් වැඩි. ඒනට සාපේක්ෂව අපිට මේක ගොඩක් වැඩ වලට ගන්න පුළුවන් විදිහට හදාගන්න එක සහ මේකේ තියෙන්නේ එක ඇක්සිස් එක තමයි අපි ඩිසයින් කරලා තියෙන්නේ. ඒ එක ඇක්සිස් එකකින් අපිට පුළුවන් ගොඩක් මැෂින් හදන්න. ඒ කියන්නේ ඒ ඇක්සිස් සෙට් කරන විදිහත් එක්ක අපිට පුළුවන් ඔයාලට ඕන 3D printer එකක් විදිහට ඒක වෙනස් කරගන්න. එහෙම නැත්නම් ෆ්ලෝටර් මැෂින් එකක් විදිහට එහෙම වෙනස් කරගන්න. ඒ වගේ මම මේ මැෂින් එක දැන් හදන්නේ මුරුක්කු හදන කෙනෙක් ඉන්නවා. එයාට මුරුක්කු ඒක අච්චුකට හදාගන්න එකම රටාවකට හදාගන්න තමයි ඕන. ඒක අතෙන් එයා කරන්නේ දැනට ඒක මැෂින් එකකින් කරගන්න ඕන විදිහට තමයි කරගන්න ඕන වෙලා තියෙනවා මේ වෙද්දි. ඉතින් ඒක තමයි මේ මැෂින් එකකින් කරන්නේ. ඊට අමතරව මේ වගේ එකක් තව අපිට පාවිච්චි කරන්න පුළුවන් ලොකු බතික් වගේ ඩිසයින් කරන කෙනෙක් මට එහෙම වැඩක් ආවා. ඒ කියන්නේ ලොකු ෂීට් එකේ යාට ඒ ඩිසයින් නැඳගන්න වෙනවා මේ රෙද්දක. ඉතින් ඒ වගේ වැඩවලට මේක ගොඩක් සෙට් වෙනවා. මේ මැෂින් එක 1 මීටර වගේ ලොකුට හදාගන්න පුළුවන්. 1 මීටර වගේ ලීනියර් ෂාෆ්ට් 6ක් උඩ තමයි මේක රන් වෙන්නේ. ඉතින් ලොකු බරක් අදින්න පුළුවන්. පොඩි කොස්ට් එකකට හදාගන්න පුළුවන් හොඳ මැෂින් එකක් කියලා කියන්න පුළුවන්. අපි යන් වීඩියෝ එකට කොහොමද මේක හදන්නේ කියලා බලන්න. මේකට එක සමාන ඇක්සිස් තුනක් තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. එක ඇක්සිස් එකට ඕන කරන කෑලි ටික තමයි මෙන්න මේ වගේ එක කෑල්ලක් එනවා. මම කියන්න මේක මොනවට දෙන්නේ කියලා. ප්‍රධාන කොටස තමයි මේ තියෙන්නේ මෙතන. මේකට තමයි අපේ මෝටරේ සෙට් වෙන්නේ මේ හෝල් හතරෙන්. ඒතර මෙහෙන් එනවා මෝටරේ එළියට. ඇතර මේ පැත්තේ මෝටරේ සෙට් වෙනවා. මෙහෙන් පොලිය එනවා එළියට. මෙතනින් බෙල්ට් එකක් දාලා මෙන්න මේ සිදුරෙන් තමයි බෙල්ට් එක අපි එළියට දාගන්නේ. මෙතන මේ තියෙන්නේ මිලිමීටර් රටේ හෝල් දෙකක්. ඒ දෙකට අපි ලීනිය ෂාෆ්ට් දෙකක් දාගන්න ඕනේ. දැන් මේක 1 මීටර් විතර ගෙනියන්න පුළුවන් මැෂින් එකක්. ඉතින් ඒකට මෙන්න මේ බ්‍රැකට් දෙකක් අපිට සෙට් කරගන්න පුළුවන්. එතකොට මේක ටිකක් ලීනිය ෂාෆ්ට් එක හොඳට සෙට් කරගන්න පුළුවන්. ඉතින් මේ බ්‍රැකට් කැරි ඕන හතරක්. ඉතින් එක පැත්තක් නේ. ඉතින් මේ පැත්ත ඔහම තියෙනවා. මේකේ කෙලවරට තමයි එක සෙට් වෙන්නේ. එතකොට බෙල්ට් එකේ කෙලවර මේ හරියෙන් ඇවිල්ලා මෙතනට පුලිය සෙට් වෙලා මේක සෙට් වෙනවා. මේ බ්‍රැකට් කැරි මෙහෙම දෙක ඕන වෙනවා. එකට හතරක් සහ මේකේ අපිට විශේෂම කොටස මෙන්න මේක ඕන වෙනවා. මේක තාම මම අයින් කරගත්ත නැති එක මම අයින් කරගත්තා කියන්නේ සුද්ධ කරගත්ත එක. මේ මෙන්න මේ කොටස ඕන වෙනවා. මේකට බෙයාරින් ටික දාලා හතර මෙන්න මෙහෙම මේක මේක සෙට් කරලා අපිට පුළුවන් අර බෙල්ට් එක මෙන්න මේ හරින් මේ පටිය දාලා මේ පටිය දාලා එක හිර කරලා අපිට හිල මෙහිටවල එක ඇක්සිස් එකක් හදාගන්න. මේ වගේ ඇක්සිස් තුනක් උඩ තමයි මේ මැෂින් එක දුවන්නේ. හරි මම පෙන්නන්නම් මේක හදාගත්තම කොහොමද තියෙන්නේ කියලා. හරි අපිට ඕන වෙනවා එක ඇක්සිස් එකට මෙන්න මේ 8 mm බෙයාරින් ලීනිය බෙයාරින් මේකේ නම්බර් එක තමයි LM8W කියන බෙයාරින් එක තමයි අපිට ඕනන්නේ. ඒ වගේ බෙයාරින් මේක ෂෝට් බෙයාරින් එක. ඒ වගේ බෙයාරින් අපිට හතරක් ඕන වෙනවා මේ එක ඇක්සිස් එකක් හදන්න. ආ මම හිතේලා මේක තද කරලා අපිට සෙට් කර ගන්න පුළුවන්. කලින්ම දාගෙන තිබ්බේ. හරි ඊට පස්සේ ඉතින් මේක කලින් මැෂින් එකේ වගේම තමයි. මේක යන්නේ ලීනේ ෂාෆ්ට් එකක් උඩ ෆයිනල් වෙලින් එන්න. මේකට මම තව ලීනේ ෂාෆ්ට් එකක් මේ විදිහටම සෙට් කර ගන්නවා. දැන් අපිට මේක මවුන්ට් කරන්න තමයි තියෙන්නේ.
හරි මේක උස මම පොඩ්ඩක් පැත්තකින් තියලා ඉතුරු වැඩ ටික පොඩ්ඩක් පෙන්වන්න. මෙන්න මේ බ්‍රැකට් ටික අපිට ඕන වෙනවා මේක ගොඩක් දිගට හදනවා නම් මිලිමීටර් සෝරි මිලිමීටර් 1000ක් වගේ ලොකු දිගකට ගන්න ඔයාලා හිතන් ඉන්නවනම් මැෂින් එක මේ වගේ එකක් දාන එක ගොඩක් හොඳයි. නැතත් මේක දාලා තියෙන එක මැෂින් එකට සේෆ්ටි. ඉතින් මේක 8 mm මේ රොඩ් එක පොඩ්ඩක් මේ අල්ල ගන්න පොඩි ආධාරකයක් ඉදිරියට තමයි තියෙන්නේ. මම මේ කොටසේ අපේ මෝටරේ මේ පැත්තෙන් සෙට් වෙනවා. ඉතින් මේ පැත්තෙන් තමයි අපිට මේක මෙහෙම සෙට් කර ගන්න වෙන්නේ. ඒකට මම 3 mm නට් එකට නට් ඇන් බෝල්ට් පාවිච්චි කරන මේ වොෂර් එකකුත් එකම. හරි මෙහෙම මෝටරේ එන හින්දා මම හිතුව මේක මේ පැත්තෙන් අපි ඇනේ දාගත්තා නම් හොඳයි කියලා. ඇනේ දැම්ම ඒ මවුන්ට් එක දැම්ම. තව වොෂර් එකක් අපි දාමු. හරි මේකට දැන් නට් එකක් දාගන්න තමයි තියෙන්නේ. මේක තවත් ටිකක් තද කර ගන්න ඕනේ. දැනට මම මේ විදිහට ෂේප් තියා ගන්නවා. අනිත් එකක් දා ගන්නවා. හරි මේ විදිහට තමයි මේක මවුන්ට් කරගත්තම තියෙන්නේ. මේක පොඩි වැඩක් මට කර ගන්න අමතක වුණා. මෙන්න මෙතන තියෙන මේ සපෝටර්ස් ටික අයින් කර ගන්න ඕනේ අපි. නැත්තම් මේක අමාරුයි මේ සෙට් කරගන්න. මේක ඕන වෙන්නේ අපිට ලීනිය ෂාෆ්ට් එක හොඳට මෙහෙම ඉර කරලා අල්ල ගන්න. මෙතනට එන දෙකක් දාලා මේක තද කරපුවම ලීනිය ෂාෆ්ට් එක එහෙට මෙහෙට යන්නේ නැත්තම් වෙල්ට් එක ඇදෙද්දී මේකින් එහාට මෙහාට යන හින්දා තමයි මෙතන හෝල් දෙකක් දාලා තියෙන්නේ. ඒකට මේ වගේ මන දෙකක් දාලා අපි නට් ඇන් බෝල්ට් වලින් මේක යන්තම් ගිර කරගන්න ඕනේ ලිනියර් ෂාෆ්ට් එක. ඊළඟට මම මේ කොටස ගන්නවා. මේක ඇත්තටම අපි බෙල්ට් එක මේ ඉතුරු කෙලවර සෙට් වෙන මේ කොටස. මේකේ මෝටරයක් ඉන්නේ. මෙතන මේ සපෝටර් එකක් තියෙනවා. මම ඒක ගැලවෙන්නේ නැහැ. එහෙම තිබ්බා ටිකක් හොඳ හින්දා මේකට අයියට තියෙන හින්දා. ඉතින් මේකේ අපි මේ පැත්තෙන් තමයි මේකක් දාගන්න ඕන. එකක් දාගෙන අපිට පුළුවන් මේ පැත්තෙන් මෙනි අපිට මේක ටිකක් අර ක්වොලිටි එක තියාගන්න ඕන. මේ පැත්තෙන් මම දාන්න පුළුවන්. මේක යා පැත්තේ මෝටරයක් නැති වෙනවා. කලින් එකේ නම් දාන්න බැහැ. ඔයාලට මේ වොෂර් දාද්දී මතක තියාගන්න මේක මේ වොෂර් එක ගත්තම ඔයාලට දැනෙයි අතට මෙහෙම අත දාලා බලන්න එක පැත්තේ තියෙන මෙතන මේ පොඩි කට්ටයක් වගේ තියෙන මේ කෙලවරේ මේකේ මෙන්න මේ කෙලවරේ පොඩි ඉස්සිලා වගේ තියෙනවා. අන්න ඒ පැත්ත ප්ලාස්ටික් පැත්තට දාන්න එපා. තනිකර පැතලි මේ මෙන්න මේ හොඳට සුමුඩ පැත්තක් තියෙනවා. ඒ පැත්ත තමයි ප්ලාස්ටික් එක තියෙන පැත්තට දාන්න ඕනේ. එතකොට මේක ඔයාලට මේ ප්ලාස්ටික් කෑල්ල ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් මේකේ ෆ්‍රික්ෂන් එක වැටෙන්නේ අර මට තියෙන එජ් එක විතරයි. අන්තිමට මේක කැපිලා යනවා මේ ප්ලාස්ටික් කෑල්ල අනිත් පැත්තට දැම්මම. ඉතින් පොඩි දෙයක් ඒ වුණාට ඔයාලට ඒකෙන් පුළුවන් මේක කාලයක් පාවිච්චි කරන්න. හරි ඒකත් මම මේ විදිහට නට් ඇන් බෝල්ට් වලින් මේක සෙට් කරලා ගත්තා. මේක නම් මේ පැත්තෙන් මේක නම් අනිත් පැත්තේ. ඉතින් මේකේ මෝටරේ සෙට් වෙනවා. මේ දෙක අතරමැදි තමයි මේක තියෙන්නේ. මේක සම්බන්ධ වෙන්නේ ලීනියර් ෂාෆ්ට් එකේ. හරි මම දැන් පෙන්නන්න ඒ ඔක්කොම සෙට් කරාම කොහොමද තියෙන්නේ. මම තියෙනවා අවසාන අපේ එක ඇක්සිස් එක. දැන් එක වැඩ කරන්න. ඉතින් මේකේ හොඳ හෙවි විදිහට තියෙනවා. මේක 1 මීටර ලස්සන තමයි හදන්න පුළුවන් මේ විදිහට. මේ ඇක්සිස් තුනක් උඩ යන හින්දා. හරි අපි බලමු ඉතුරු කොටස කොහමද අපි හදාගන්නේ කියලා. ඊළඟට තියෙන අපේ මෝටරේ මවුන්ට් කරගන්න මම මේ වගේ නිමා 70 මෝටරයක් පාවිච්චි කරනවා. මේකටත් අලි මැෂින් එකේ වගේම මම මේක දාගන්නේ තව 20 teeth ගුලියක් දාන්න තියෙනවා GD2 එකෙන්. GD2 බෙල්ට් එකෙන් මේකටත් චූටි ඇන දාලා අපි අල්ල ගන්න ඕන. හරි මම මේ විදිහට මෝටර් ටික සෙට් කරලා හදාගත්ත අපේ ඇක්සිස් තුනක් මේ විදිහටම ඇක්සිස් වාර තුනක් හදා ගන්න ඕනේ CNC මැෂින් එකක් හදනවා නම්.
අඩුම තුනක් ඕන. ඉතින් මේකේ අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් 3D printer වලට, එතකොට plotter machine එකට, laser machine එකට, ඕන එකකට මේ setup එක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ තියෙන ලොකුම වාසිය තමයි මේක එකම බඩු ටිකක් තමයි පාවිච්චි වෙන්නේ මේ axis 3ටම. එතකොට අර අපිට මේක spare parts ගන්න ගියත් ලේසි. එතකොට මේකේ setup එකේ අවුලක් වුණත් අපිට tag ගාලා හදා ගන්න පුළුවන්. මම belt එකක් දාගත්තා. ඒකේ belt එක set කරන්න හැදෙන මට ඇත්තටම video එකක් කරන්න බැරි වුණා. belt එක මම cable tie වලින් හිර කරගෙන තියෙන එක. ඇත්තට සරල දෙයක්, ඔයාලට කරගන්න බැරි දෙයක් නන්නේ. නොතේරෙනවා නම් මට message එකක් හරි comment එකක් හරි දාලා තියන්න, මම කියලා දෙන්න ඒක කොහොමද කරගන්නේ කියලා. ඉතින් cable tie 6ක් දාලා තිනවා. ඔයාලට පේනවා ඇති මේකේ. මම ඒව තාම කපාගත්තේ නැහැ. මේ කපන්න ඕන. මේ තාම setup එක හදලා ඉවර නැති හින්දා මෙහෙම තමයි machine එක වැඩ කරන්නේ. ඉතින් මේක මගෙන් order කරේ මෙයා මුරුක්කු machine එකට. يعني මුරුක්කු වල අර සර්විල් එකක් වගේ නේ ඔක හැදෙන්නේ. අර අන්න ඒ විදිහට හදාගන්න තමයි යාට් design එකක් හදාගන්න ඕනේ. ඉතින් මේ ඒකට set වෙන විදිහට තමයි මේක design කරේ. ඉතින් මේක ඕනම setup එකකට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ electronic parts set කරගන්න හැටි මම ඊළඟ video එකකින් අරන් එන්න. කලින් වගේම අපි පාවිච්චි කරේ V3 කියන CNC shield එක, Arduino board එකක්. ඒ වගේම මේකේ පොඩි වෙනස්කමක් කරගන්නවා. මේකේ අපි එක ඇක්සිස් එකකට පාවිච්චි කරන මෝටර් දෙකක් මේ setup එකේ. ඉතින් එතකොට මෝටර් දෙකක් එකම විදිහට කැරකෙන්න ඕනේ, කපල් වෙලා ක්ලෝන් කරගන්න ඕනේ. එකම මෝටර් දෙකක් එකම විදිහට යන්න. ඉතින් ඒක කරගන්න විදිහ මම වීඩියෝ එකක් දාන්නම් වෙනම. software පැත්ත ගත්තොත් අපිට software පැත්ත නම් ලොකු ප්‍රශ්නයක් නැති ඇති. ඔයා කලින් මගේ වීඩියෝ බලලා තියෙනවා නම් ඒක ගැන මම වීඩියෝ එකක් දාන්නම් අවශ්‍ය වුණත්. මේකේ වෙනසකට තියෙන්නේ අපි ෆෝන් එක අප්ලෝඩ් කරගද්දී කලින් අපි අර කලින් හදපු මැෂින් එක OX file එකක්නේ. ඒකට අපි config අර ෆයිල් එක දාගත්තනේ. config.h එක අර ෆයිල් එක වෙනස් කරලා හදාගත්තා. ඉතින් මේකේ එහෙම කරන්න අවශ්‍ය නැහැ. මේක COX file නෙවෙයි හින්දා, මේකේ ඇක්සස් වෙන වෙනම වැඩ කරන හින්දා ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම ඔයාලට සෙට් කරලා හදාගන්න පුළුවන්. හරි, එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඊළඟ වීඩියෝ එක මම පුළුවන් තරම් ඉක්මනට අප්ලෝඩ් කරන්න. එහෙනම් ජය වේවා.